වෙච්ච වැරද්ද පිළිබඳ පච්චාත්තාප වෙමින් පවතින අවස්ථාවක තමයි ඉන්නේ. මොකද ලංකා ඉතිහාසයේ දරුවොත් බනිනවා දෙමව්පියොත් බනිනවා. තේ කර්මාන්ත ශාලා හිමියොත් කුඩා තේවත්තු හිමියොත් තේ කර්මාන්තයේ සියලු දෙනා බනිනවා. රබර් කිරි කපන කෙනත් බනිනවා. රබර් වලින් ජීවනෝපාය සලසගත්ත සියලු දෙනා බනිනවා. පොලිසිය රාලහාමිලා රුපියල් 50000ක් දීලා ලක්ෂ 2ක යතුරු වැදියක් දුන්නා. දැන් රාලහාමිට 50000ක් නෑ යතුරු වැදියක් නෑ රාලහාමිත් බනිනවා. මෙහෙම රටක ලොකු කුඩා සියලු දෙනා සියලු දෙනා බනින ආකාරයට අයවැයක් ඉදිරිපත් කිරීමේ ඓතිහාසික ගෞරවය හිමි වෙන්නේ රවි කරුණානායක මහත්තයාට කියන එක අපි මේ වෙලාවේදී මතක් කරගන්න ඕනේ. මේ රටේ රාජ්‍ය සේවයට ගිය තමුන්නාසරගේ දරුවන්ට හිමි වෙලා තිබුණා වරප්‍රසාදය විස්රාම් වැටුප. පළවෙනි දෑම් පස්සේ ඔබේ දරුවා රාජ්‍ය සේවයට ගියොත් විස්රාම් වැටුප නැහැ. විස්රාම වැටුප නැති රාජ්‍ය සේවයක්. ඒ එක අයවැය යෝජනාවක්. මේ අවුරුද්ද තමයි ඉතිහාසගත වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට විමධ්‍යගත හම්බ වෙනවා. විමධ්‍යගත මුදලවත් දෙන්න බෑ. දැන් ඒ නිසා ලබන්නා වූ අවුරුද්ද සුබලුත් අවුරුද්දක් වෙන්නේ නෑ. දැන් තමුනාස දන්නා දොස්තරලා ඉතින් ස්ට්‍රයික් කළා මුළු ලංකාවේ ලොකු මහා වැඩවර්ධනයක් කරනවා. මේක ක්‍රමානුකූලව වෙනවා. තමුනාස ඉවසගෙන ඉන්න අපි ඉතින් අවුරුදු කීයක් ඉවසගෙන හිටපු මිනිස්සුද? තව පොඩි කෙටි කාලයක් ඉවසගෙන ඉන්න. මේ පුදු දන්න යෝගන්න පස්සේ තේරෙයි මේ පක්ෂවල තියෙන මොකද්ද මේ පක්ෂවල ඇවිල්ලා තියෙන පිළිගැනීම කියන එක තමුනාස කරන්නේ. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරන්නේ මේ පොදු විපක්ෂය තුලින් අපේ ඉදිරි ගමන සාර්ථක කරගන්න. අපි පාර්ලිමේන්තුවෙන් එක සාර්ථක කරගන්නවා. ඒ වගේම අපි අනිකුත් සියලුම කටයුතු වලදී අපි මේ පොදු විපක්ෂය ජයග්‍රහණය කරනවා කියලා